තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදහම් අසන්නට පින් සිතින් මේ පැයේදී බෞද්ධ රූපවාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබ වෙත බෞද්ධ රූපවාහිනිය නාලිකාව සුපුරුදු පරිද්දෙන් මේ පැයට නියමිතව ඔබ වෙනුවෙන් කෙනෙන බුදුමග සද්ධර්ම දේශනා මාලාවේ අද දවසේ දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නටයි අපේ සූදානම් වන්නේ දායකත්වෙ පිරිවෙන පාර බොරලස්කමුව ලිපිණේ පදිංචි දශාමණීද සිල්වා මහත්මිය ජයන්තද සිල්වා මහතා ස්මිනීද සිල්වා දේනිය සීතා මාලනී දිසානායක මහත්මිය ඇතුළු ඒ පවුලේ සුදෙහිමත් පිරිස එහෙමනම් අපි හැමදෙනාම සදහසිතින් තැම්පත්ව මෙතෙන් සිට මේ තුන් වූ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණා විලාසී සදැහැති පින්වත්නි බෞද්ධ මාධ්‍යාලය හරහා සිදු කරනු ලබන බුදුමග දහම් වැඩසටහන් මාලාවේ අද දවසට නියමිත වැඩසටහනයි ආරම්භ කරන්නට සූදානම මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරනවා එහි දායකත්වයේ දරමින් අද දින ඒ 621ක පිරිවෙන පාර බොරලස්කමු යන ලිපිණේ පදිංචි නිශාමණීද සිල්වා මහත්මිය ජයන්තද සිල්වා මහත්මා සුවිනිද සිල්වා ඒ දියණිය හා ඒ සීතා මාලනී දිසානායක මහත්මිනිය යන ඒ අය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ නිශාමණීද සිල්වා මහත්මිනියගේ ඒ පරලෝසපත් වන්නට යෙදුන ඒ දෙමෝපියන් වන WMP ජයවර්ධන පියාණන්ටත් අයිරංගිනී ජයවර්ධන හිමෑණියන්ටත් ඒ වගේම ජයන්ත සිල්වා මහත්මාගේ ඒ පරලෝසපත් වන්නට යෙදුන එඩ්වින් ද සිල්වා ඒ පියාණන් ඇතුළු කොට ඒ දෙපාර්ශ්වවලම පරම්පරාගතව මිය පරලොව ගියා වූ යම් ඥාති පිරිසක් වේ නම් ඒ හැම දෙනෙකුටම පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටදැය වෙනුවෙන් දීපු දන්නට යෙදුන වීරෝදාර රණවිරුවන් සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරන්නට වගේම රටවාසී ලෝකවාසී හැම දෙනාටම ආශිර්වාද කරන්නටත් මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ දරණාගම කුසලදම්ම ස්වාමින් වහන්සේට උන්වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයේ පිණිස මේ පුණ්‍ය ශක්තියත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දේශනාව අවසානයේදී ඒ පිළිබඳව නැවත සිහිපත් කරලා ඒ පුණ්‍ය අනුමෝදනා කිරීම ඒ ආශිර්වාද කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි පහුගිය වැඩසටහන් මාලාවේ සාකච්ඡා කරන්නටම යෙදුනේ මේ දිට්ඨිය පිළිබඳවයි.
දිට්ටිය උපදින තැන් පිළිබඳව එහෙම නැතිනම් දිට්ටිය උපදින ආකාරය පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කරන්නට යෙදුණා කරුණු පැහැදිලි කරලා දෙන්නට යෙදුණා ඉතින් අද දවසේදීත් අපට තවත් ඒ වගේම කරුණු ටිකක් ඉදිරිපත් කරන්නට තිබෙනවා මේ දිට්ටිය පිළිබඳවම අභිනිවේෂ පරාමාසය නිසා උපදින මේ දිට්ටිය පිළිබඳව තවදුරටත් අපි පැහැදිලි කර ගැනීමක් සිද්ධ කළොත් අද දවසේදී අපිට තිබෙනවා ඒ වේදනාව කියන තැනට අපි කතා කරලා තිබුණා ඊළඟට ඒ වේදනාවත් සමගම ඒ රූප සංඥාව සද්ද සංඥාව ගන්ධ සංඥාව රස සංඥාව පොඩ්ඩප්ප සංඥාව ධම්ම සංඥාව කියන මේ සංඥා හය ආකාරයේ පිළිබඳව මේ සංඥාවන් මූලික කරගෙන ඒ සංඥාවන් පිළිබඳව අභිනිවේෂ පරාමාස වෙන්නේ කොහොමද කියන කාරණාවත් ඒ වගේම සංචේතනාවන් මුල් කරගෙන ඒ රූප සංචේතනාව සද්ද සංචේතනාව ගන්ධ සංචේතනාව රස සංචේතනාව මේ වගේ පොට්ටබ්බ සංචේතනාව ආදී ධම්ම සංචේතන ආදී මේ සංචේතනා හය පිළිබඳවත් සාකච්ඡා කරන්නට තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ වේදනාව නිසා උපදින රූප සංඥා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ඒ සංඥාවන් පිළිබඳව විශේෂයෙන්ම අද දවසේදී අපි කරුණු පැහැදිලි කරගන්නට බලාපොරොත්තු වෙනවා. යම් රූපයක් පිළිබඳව සංඥාවක් උපදිනවා නම් අපි උදාහරණයකට ගත්තොත් අපේ ඇහැට යම් රූපයක් අරමුණු වෙනකොට පේන දේ අරඹයා හිතේ සංඥාවක් උපදව ගන්නවා. මෙතනදී සංඥාවක් කියන එකට ඔබට තේරුම් ගැනීමේ පහසුව සඳහා මම මතක් කරන්නම් යමක් අපි හිතමු මහා මාර්ගයේ ගමන් කරනකොට ඉදිරියෙන් කහිරක් තියෙනවා කියලා හෝ එහෙම නැතිනම් ඉදිරියෙන් වංගුවක් තියෙනවා කියලා හෝ එහෙම නැතිනම් සතරමන් සන්ධියක් දෙමන් සන්ධියක් ආදී මේ විදිහට යම් ඉදිරියේ තියෙන දෙයක් අපිට නිරූපණය කිරීම සඳහා ඒ හැඩසටහන් වලින් යුක්ත සංඥාවක් නිරූපණය කරනවා මාර්ග සංඥා කියලා අපි හඳුන්වන්නේ ඒ නිසා ඒ වගේ මේ ඇහැට පෙනෙන රූපේ ආරම්භය ඒ රූපය වගේම සටහනක් හිත තුල නිර්මාණය වෙනවා. ඒකට කියනවා සංඥාව කියලා. එතනදී ඒ සංඥා ස්වභාවය අපි තේරුම් ගන්නට ඇහැට රූපයක් පෙනෙන අවස්ථාවේ කොයි වගේ දේ සංඥාව සකස් වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරගමු. අපි උදාහරණයකට ගත්තොත් අපි කණ්ණාඩියේ ඉදිරියට ගිහිල්ලා මූණ බලනකොට ඒ කණ්ණාඩියේ අපේ සටහනක් තැම්පත් වෙනවා. එහෙම නැතිනම් වැටෙනවා. ඒ කණ්ණාඩියට වැටෙන මේ රූ සටහන එහෙම නැතිනම් ඒ ඡායාව මේ රූපය හා සමානවම නිර්මාණය වෙච්ච ඡායාවක්. හැබැයි ඒ රූපය කණ්ණාඩිය තුළ පවතින හැබෑවටම තියෙන දෙයක් නෙමෙයි. කණ්ණාඩිය තුළ නිරූපණය කරන ලද ප්‍රතිබිම්බයක් සටහනක්මයි. ඒ වගේ මේ ඇහැට රූපයක් පෙනෙනකොට එහැ හරහා රූපයක සටහන් ටිකක් ගන්නකොට ඒ හා සමානවම සටහනක් හිතේ සටහන් වෙනවා. ඒ සංඥාවේ ස්වභාවය. අපි පුංචි කාලේ සව් කඩදාසියක් හෝ එහෙම නැතිනම් තෙල් කඩදාසියක් ආධාරයෙන් යම් රූප සටහනක් අපි ඒ තෙල් කඩදාසියට පිටපත් කරගන්නවා. ඒ උඩ පැන්සලකින් ඇඳලා ඒ තියෙන රූප සටහනේම පිටපතක් අපි මේකට මේ තෙල් සායම් එහෙම නැතිනම් ඒ සව් කොලයකට වගේ ඒ විනිවිද පේන කොලයකට සටහන් කරගත්තා වගේ අරකි කොපියක් මෙතෙන්ට අරගත්තා. හැබැයි ඒ රූප සටහනම ගත්තා නෙමෙයි. ඒ රූප සටහනෙන් එහෙම නැතිනම් ඒ රූපයෙන් සටහනක් ගත්තා. අන්න ඒ වගේ තමයි මේ ඇහැට පේන රූපේ ආරම්භයා හිතේ සටහනක් සකස් කරගන්නවා. අන්න ඒ සටහනක් හැටියට නොදන්නකම යෙදුනහම. එහෙම නැතිනම් රූප සංඥාවක් කියලා හඳුනාගත්තේ නැති වෙනකොට. ඒ සටහන ආරම්භයා මම කියලා හෝ මගේ කියලා හෝ
මගේ ආත්මය කියන තැනකින් අභිනිවේෂ පරාමාසය වෙනවා. අභිනිවේෂ පරාමාස වෙනකොට තියෙන දෝෂය තමයි තණ්හාවෙන් බැසගත්තාම තියෙන දෝෂය තමයි දිට්ඨිය උපදිනවා කියලා අපි කතා කළා. එහෙමනම් එතනදී මම මගේ මගේ ආත්මය කියන තැනකින් ඒ අභිනිවේෂ පරාමාසයක් ඇති කරගත්තාම දිට්ඨියක් උපදව ගන්නවා, වැරදි විදිහේ දකින දැක්මක් ඇති වෙනවා. ඒ සටහන එහෙම නැතිනම් ඒ ගත්තා වූ සංඥාව සංඥා මාත්‍රයක් සංඥාවක්ම කියන තැනකින් හඳුනාගෙන ගන්නතහම එහෙම නැතිනම් ඒ සටහන සටහන් මාත්‍රයක් කියන තැනකින් හඳුනා ගන්නට බැරි වුනහම ඒක ඇත්තටම ඇති බවට හිතේ රැවටීමකටපත් වෙනවා. ඇති දෙයක්මයි කියන තැනකින් බුදුරජාණන් වහන්සේ මේ සංඥාව සඳහා ලබා දෙනවා හරි ලස්සන උපමාවක්. ඒ සංඥාව සඳහා ලබා දෙන උපමාව තමයි මිරිඟුව කියලා කියන්නේ. මිරිඟුව කියලා කියන්නේ වතුර තියනා වගේ පෙනෙන සටහනකටයි. මුව ගෝන්න වගේ වනසතුන් ඒ පායන කාලෙදි බොහෝසේ පිපාසිතව ඉන්නකොට මේ සත්තුන්ට ඈතින් පේනවා වතුර තියෙන විලක්, එහෙම නැතිනම් ජලාශයක් වගේ ඈතින් වතුර තියෙන බවකට පේනවා. මේ සත්තු එතෙන්ට ගිහිලා බලනකොට තවත් ඈතින් ඒ තියෙන වතුර තියෙන වගේ පේනවා. මේ විදිහට යන්න 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 තව තවත් ඈතට ඈතට යන සටහනක් තමයි මේ මිරිඟුව කියලා කියන්නේ. මේ මිරිඟුව එහෙම නැතිනම් මේ වතුර තියෙන වගේ පේන සටහනේ ඇත්තටම වතුර තිබුණේ නැහැ. ඇත්තටම තිබුණේ වතුර වගේ පේන සටහනක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සංඥාවට මේ මිරිඟු උපමාවකින් උපමා කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ අර්ථය හොඳට අදහස් කරලා තේරුම් ගන්නට ඕනේ. මේ සංඥාව කියලා කිව්වහම කතා කරන්නේ කුමක් වගේ දෙයක් ගැනද කියලා. එතකොට රූප සංඥාව කියලා කිව්වහම අර වතුර තියෙනවා වගේ පෙනිච්ච සංඥාවට මිරිඟුව කිව්වා වගේ රූපයක් අපිට පෙනෙනවා ඇති බවටම සංඥා සටහනකින් සකස් කරලා. හැබෑවටම පවතින රූපය අපිට පේන්නේ නැහැ. හැබැයි ඒ පවතින හැබෑවටම පවතින රූපයක් එහෙම නැතිනම් ඇහැට රූපයක් මුණගැහෙන වෙලාවක සංඥාවකින් නිර්මාණය කළ දුන්න රූපයක්ම තමයි අපිට ඇති බවට හම්බ වෙන්නේ. අන්නේ ඇති බවට හම්බ වෙච්ච දෙයට තමයි තණ්හා වශයෙන් අපි බැසගන්නේ. තණ්හා වශයෙන් බැස ගැනීමක් සිද්ධ වුණාම, අවිනිවේෂයක් සිද්ධ වුණාම, අර ඇත්ත නොදන්නකමත් යෙදුනහම වැරදි විදිහට දකින දැක්මක් අප හිත තුළ සකස් කර ගන්නවා. අපේ හිතේ ඒ විදිහට වැරදි දැක්මක් ඇති කරගත්තහම තියෙන දෝෂේ තමයි ඒ විවිධ විවිධාකාරයේ දිට්ටි වලට පත් වෙන්නට මේ දෝෂය උපකාර කර ගන්නවා. අපි මේක තවදුරටත් විමසලා බලමු. ඇහැට පේන රූපේ කොයි වගේද කියන එක. ඇහැට පේන්නේ වර්ණ රූපයක්. එහෙම නැතිනම් ඇහැට පේන්නේ වර්ණ සටහනක්. මේ විදිහේ වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එනකොට ආලෝකයත් ඒ වගේම රූපේ වර්ණ සටහන මේ ඇහැයි ප්‍රතිබිම්බයක් විදිහට ඇහැට පතිත වුනහම ඒ ඇහි ඒ ක්‍රියාවලිය තුළ වේදනා සංඥාවක් උපදවනවා. ඒ වේදනාව ස්පර්ශය නිසා වේදනාවක් සංඥාවක් උපදවනවා. ඒ සංඥාව හැම වෙලෙම නාම ධර්මයක්, හිත පැත්තෙන් උපද්දවපු දෙයක්. හැබැයි හිත පැත්තෙන් උපද්දවපු මේ සංඥාව නමුත් මේ හිත පැත්තේ තියෙන නාම ධර්මයේ තුල ඒ සංඥාවට අරමුණු කරලා තියෙන්නේ, එහෙම නැතිනම් නිර්මාණය කරලා තියෙන්නේ රූපේ පැත්තෙන් ගත්ත කොපියක්. එහෙම නැතිනම් රූපේ පැත්තෙන් ගත සටහනක්. ඒ නිසා මේක රූප සංඥාව කියලා කියන්නේ. වර්ණ සටහනකින් ගත්ත සංඥා මාත්‍රයක්. එතකොට ඒ සංඥාව ආරම්භය තමයි ඒ සංඥාව ගැන තමයි අපිට ඇති බවට ඉතුරු කරන්නේ. නමුත් සංඥාව හැම වෙලෙම ස්පර්ශ ප්‍රත්‍යකින් හටගෙන ස්පර්ශ නිරෝධයකින් නිරුද්ධ භාවයකට පත් වෙන ධර්මතාවයක්. එහෙමනම් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක්. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජිත චක්කු විඤ්ඤාණං තින සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා ත
නැත්නම් වේදනාව නිසා තමයි ළඟට සංඥා උපදින්නේ කියලා පැහැදිලි කරනවා. එතනදී අපි අර්ථය ගත්තොත් මේ ඇහත් රූපය චක්කු විඥානයත් නිසා ස්පර්ශය කියන ධර්මතාවයක් උපද්දවනවා. මේ ස්පර්ශය ඇහැටවත් රූපයටවත් චක්කු විඥානයටවත් අයිති එකක් නෙමෙයි. හැබැයි මේ තුන්දෙනා නැතුව උපදින එකකුත් නෙමෙයි. මේ තුන්දෙනාටම අයිති නැති නමුත් තුන්දෙනා නැතුව උපදින්නත් බැරි ධර්මතාවයක් තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ. අන්න ඒ වගේමයි මේ ඇහැ රූප චක්කු විඥානය නිසා උපදින ස්පර්ශයත් ඒ නිසා උපදින වේදනාවත් කියන මේ ධර්මතාව ටික නිසාම උපදින එකක් තමයි සංඥාව කියලා කියන්නේ. එහෙනම් ඇහැ රූප චක්කු විඥානය නැති වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා නම් ස්පර්ශය නිරුද්ධ වෙනකොට සංඥාවත් නිරුද්ධ වෙනවා. එහෙමනම් හේතු නිසාම හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් තමයි මේ සංඥාව කියලා කියන්නේ. එහෙමනම් ඇහැට පේන රූපේ ආරම්භය උපදින්නේ රූප සංඥාවක්. කනට ඇහෙන ශබ්දේ ආරම්භය උපදින්නේ ශබ්ද සංඥාවක්. ශබ්ද සංඥාව තුළ ශබ්ද නැහැ සංඥාවක් තියෙන්නේ. රූප සංඥාව තුළ රූපේ නැහැ සංඥාවක් තියෙන්නේ. ඒ නිසායි රූප සංඥා කියන වචනේම භාවිතා කරන්නේ. සංඥාව කියන තැන නාම ධර්මයක්මයි. ඒ නාම ධර්මයේ තුල තියෙන්නේ රූපයක සටහනක්. ශබ්දයක සටහනක්. ඒ නිසා ශබ්ද සංඥා කියලා කිව්වා. ගන්ධයක සටහනක්. ඒ නිසා ගන්ධ සංඥා කියලා කිව්වා. රසයේ සටහනක්. ඒ නිසා රස සංඥා කිව්වා. ස්පර්ශයේ සටහනක්. ඒ නිසා පොට්ටබ්බ සංඥා කියලා කිව්වා. නාම ධර්මයේ පිළිබඳ නාම ධර්මයටම සටහනක්. ඒ නිසා ධම්ම සංඥා කියලා කිව්වා. මේ විදිහට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන මේ සංඥා හය ආරම්භය. තණ්හා වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා නම් ඒ බැස ගැනීම තුළ මම මගේ මගේ ආත්මය කියන විදිහට දිට්ඨියක් උපදව ගන්නවා නම් වැරදි විදිහට දකිනවා නම් මේ පෙනිච්ච රූපේ ආරම්භය ඇති කරගත්ත සංඥාව මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියන තැනකින් හෝ වැරදි විදිහට ගන්නවා නම් අපි එක මේ විදිහට ගත්තොත් මෙහෙම හැරිලා බලනකොට මේ පේන රූපය ඇහැට පෙනිච්ච රූපයක්. හැබැයි ඒ රූපේ ආරම්භය රූප සංඥාවක් උපදවනවා. ඒ රූප සංඥාව මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියන තැනකින් අපි ඇසුරු කළොත් බැසගත්තොත් ඒ රූපයට තණ්හා කළොත් ඒ රූපය තුළ අබිනිවේස වුණොත් මම මගේ මගේ ආත්මය කියන තැනකින් ගත්තා වූ වැරදි දැකීමක් ඉතුරු වෙනවා. ඒ වැරදි දැකීමට කියනවා දිට්ඨිය කියලා. එහෙමනම් රූපයේ ආරම්භය වැරදි විදිහට දකින දැක්මක් උපදවලා තියෙනවා මේ රූප සංඥාව තුළ ඇත්ත නොදන්නකම නිසා. කටහඬක් ඇහෙනවා. එහෙම නැතිනම් ශබ්දයක් ඇහෙනවා. ඒ ඇහෙන ශබ්දය මේ කතා කරන මේ හඬ ඔබට සමහර විට ස්වාමින් වහන්සේගේ කටහඬ කියලා හෝ වේවා, එහෙම නැතිනම් කෙනෙකුගේ කටහඬක් කියලා හෝ වේවා, එහෙම නැතිනම් මගේ කෙනෙක් මගේ කටහඬ කියලා හෝ වේවා, මම කතා කරන්න කියලා හෝ වේවා ආදී මේ විදිහට මේ ශබ්දයේ පිළිබඳව ඇති කරගත්තා වූ සංඥාව කෙරෙහි මම මගේ මගේ ආත්මය කියන හැඟීමෙන් යුක්තව කටයුතු කරන්නට යෙදලා තියෙනවා. එහෙමනම් මේ විදිහට මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ වැරදි විදිහට දකින්නට පුළුවන්කම ලැබුණේ තණ්හාවෙන් මේ අරමුණ කෙරෙහි, එහෙම නැතිනම් සද්ද සංඥාව කෙරෙහි බැසගත් නිසායි, අභිනිවේෂයක් වීම නිසායි. ඒ නිසායි වැරදි දැකීමක් උපදින්නේ. ගඳ සුවඳ පිළිබඳවත් එහෙමමයි, රසය පිළිබඳවත් එහෙමමයි, ස්පර්ශය පිළිබඳවත්, ඒ වගේම හිතන කාරණාවන් පිළිබඳවත් ඒ විදිහමයි. ඒ නිසා ඒ පිළිබඳව දිගින් දිගට ඔබ ඒ ගැන ගවේෂණාත්මකව ඉතුරු කරුණු ටික විග්‍රහ කරගන්නට උත්සාහවත් වෙන්න කියලා සිහිපත් කරනවා. මොකද මෙතනදී විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන මේ සංඥාවල් ටික කෙරෙහි තණ්හාවෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා නම් අබිනිවේෂ පරාමාසයක් වෙනවා නම්
මෙන්න මේ තුල තමයි මම මගේ මගේ ආත්මය කියන වැරදි විදිහට දකිනා වූ දැක්ම උපදවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතිනම් වැරදි දැක්මක් උපදින්නේ. එහෙම නැතිනම් දිට්ඨියක් උපද්දවන්නේ. ඊළඟට අපි බලමු රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියලා චේතනාව පිළිබඳව කතා කරනවා. මෙතනදි මේ චේතනා කියන නමින් අර්ථවත් කරේ සංස්කාර ධර්මයන් පිළිබඳව. එතනදි රූපේ පිළිබඳව, ශබ්දේ පිළිබඳව, ගන්ධේ රසයේ ස්පර්ශයේ පිළිබඳව, එහෙම නැතිනම් ධර්ම අරමුණු පිළිබඳව චේතනා ඇති කර ගන්නවා. හිතන කල්පනා කරන බවක් උපදව ගන්නවා නම් චේතනාවක්. සංචේතනාවක් ඇති කර ගන්නවා. රූපේ ආරම්භය හිතනවා. ශබ්දේ ආරම්භය හිතනවා. ගන්ධේ ආරම්භය හිතනවා. රසේ ආරම්භය හිතනවා. පොට්ටබ්බේ ආරම්භය හිතනවා. මේ හිතන කාරණාව තුළ රූපය නැහැ. රූපේ ආරම්භයයි හිතන්නේ. ශබ්දේ නැහැ. නමුත් ශබ්දේ ආරම්භය හිතනවා. ගන්ධේ නැහැ. නමුත් ගන්ධේ ආරම්භය හිතනවා. රසේ නැහැ. රසේ ආරම්භය හිතනවා. ඒ විතරක් නෙමෙයි. ස්පර්ශේ නැහැ. නමුත් ස්පර්ශය ආරම්භය හිතනවා. මොකද ස්පර්ශයේ වෙලා තමයි ඒ ඇහැ කයත් පොට්ටබ්බයත් කාය විඥාණයත් කියන මේ තුන්දෙනා එකට එකතු වෙලා තමයි ස්පර්ශයක් ඇති කළේ. මේ ස්පර්ශය ඇති වෙච්ච නිසා තමයි වේදනා සංඥාවක් උපදවන්නේ. ඒ උපදවව සංඥාව නිසා තමයි සංස්කාර ධර්මයන්, එහෙම නැතිනම් සංචේතනාවන් ඇති වෙන්නේ. හිතන කල්පනා කරන බව ඇති වෙන්නේ. හැබැයි මේ හිතන කල්පනා කරන එක තුළ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කිසිවක් ඒ තුල නැහැ. ඒ ආරම්භය තමයි හිතන්නේ, කල්පනා කරන්නේ. ඒ හිතන කල්පනා කරන ධර්මතාවය තුළ ඇත්ත නොදන්නකම යෙදුනහම සංකාර ධර්මය සංකාර ධර්මයන් හැටියට හඳුනා නොගත්තොත් ඒ කෙරෙහි තණ්හාවෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා. තණ්හාවෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා කියලා කියන්නේ අභිනිවේස පරාමාසයක් වෙනවා. අභිනිවේස පරාමාස වුණාම තියෙන දෝෂය තමයි ඒ අභිනිවේස පරාමාස වෙච්ච තැන සත්තු පුද්ගල ආත්ම වශයෙන් බැඳෙනවා. එහෙම නැතිනම් මම මගේ මගේ ආත්මය කියන තැනකින් ඒ තුල වැරදි විදිහට දකින දැක්මක් උපදිනවා. ඒ දැක්ම දිට්ඨිය හැටියට නම් කරනවා. එහෙමනම් මේ සංචේතනාම තුලත් ඒ විදිහටම උපදිනවා. බුදුරජාණන් වහන්සේ මේ සංකාර ධර්මය, එහෙම නැතිනම් මේ සංචේතනාවන් පිළිබඳව පැහැදිලි කරනකොට විශේෂණය කරලා උපමාවක් පෙන්නනවා. ඒ උපමාව තමයි කෙහෙල් කඳකට උපමා කරලා තියෙනවා. සංකාර ධර්මය කෙසෙල් කඳකට උපමා කළාම කිසිම හරයක් නැති හිස් බවෙන් යුක්ත වූ දෙයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ සංකාර ධර්මයන් කෙසෙල් ගසකට උපමා කළාම මේ කෙසෙල් ගහේ මුල, මැද, අග කියන ස්ථාන කොතනකින් අරගෙන වුණත් වැයක් අරගෙන, පිහියක් අරගෙන රැහැලා අයින් කරලා දාලා අරටුවක් ගන්න පුළුවන්කමක් ලැබෙනවද කියන තැනකට කටයුතු කළොත් කොයිම වෙලාවකවත් මේ කෙහෙල් ගහක කෙහෙල් ගහකින් අරටුවක් ලැබෙන්නේ නැහැ. අරටුවක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් යම් කෙනෙක් මේ කෙහෙල් පතුරු ගලව අරටුව හෙව්වොත්, හරයක් හෙව්වොත් මේ තුල කොයිම වෙලාවකවත් හරයක් අන්තර්ගත වෙන්නේ නැහැ. අන්තිමේට ඒ කෙසෙල් පතුරු ටිකකින් හරයක් හොයනවා වගේ, එහෙම නැතිනම් කෙහෙල් කඳකින් හරයක් හොයනවා වගේ කටයුතු කළාට නොලැබෙන දෙයක්මයි හොයලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ සංචේතනා, එහෙම නැතිනම් හිතේ ඇති කරගනු ලබන, හිතල කල්පනා කරලා හිතේ ඇති කරගත්තා වූ සංකල්පනා ටික හරියට කෙහෙල් කඳක් වගේ කිසිම හරවත් බවකින් යුක්ත දෙයක් නෙමෙයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සංකාර ධර්මය වෙන තිනම් සංචේතනා ධර්මය තුල ඇත්ත නොදන්නකම යෙදුනොත් වැරදි විදිහට දකින දැක්මක් උපදිනවා. ඇත්ත නොදන්නකම යෙදුනහම
අභිනිවේෂ පරාමාස වෙනවා තණ්හා වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා අභිනිවේෂ පරාමාස වුණාම තියෙන දෝෂය තමයි ඒ කෙරෙහි වැරදි විදිහට දකිනවා මම මගේ මගේ ආත්මය කියන සංඥාවෙන් යුක්තව කටයුතු කරනවා ඒ විදිහට කටයුතු කළාම අභිනිවේෂ පරාමාසය හරහා දිට්ඨිය උපදිලා තිබෙනවා ඉතින් මේ විදිහට තමයි සංචේතනා වරම්භය රූප සංචේතන සද්ද සංචේතන ගන්ධ සංචේතන රස සංචේතන පොට්ටබ්බ සංචේතන කියන ධම්ම සංචේතන කියන මේ සංචේතන ආරම්භය වැරදි විදිහට දකින දැක්ම උපදවන්නේ ඒ නිසා අපි මේ පිළිබඳවත් දැඩි ලෙස අවධානයෙන් යුක්තව කටයුතු කළ යුතු වෙනවා ඊළඟට මේ අභිනිවේෂ පරාමාස වෙන තැන රූප තණ්හාව හැටියට සද්ද සංඥාව හැටියට ගන්ධ තණ්හාව රස තණ්හාව පොට්ටබ්බ තණ්හාව ධම්ම තණ්හාව කියලා මේ තණ්හාව යෙදෙන තැනත් සත්ව පුද්ගල ආත්ම වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙනවා අභිනිවේෂ පරාමාස සිද්ධ වීම තුළ රූපය ඇති බවට හම්බ වෙච්ච තැන රූපයට තණ්හා කරනවා ශබ්දය ඇති බවට හම්බ වෙච්ච තැන ශබ්දයට තණ්හා කරනවා මේ විදිහට රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා කියලා මේ තණ්හාවන් ඇති වෙන අවස්ථාවේදී ඒ තණ්හාව ඇති වෙච්ච තැන කෙරෙහි තණ්හාව ඇති වීමම අභිනිවේෂ වීමයි ඒ වැරදි විදිහට දකින දැක්මක් උපදිනවා මම මගේ මගේ ආත්මය කියන හැඟීමෙන් යුක්තව ඊළඟට රූපය පිළිබඳව විතක්ක ਵਿਚාරය දෙනවා එහෙම නැතිනම් ශබ්දයේ පිළිබඳව විතක්ක ਵਿਚාරය දෙනවා ගන්ධයේ රසයේ ස්පර්ශයේ පිළිබඳව විතක්ක ਵਿਚාරය දෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ ධර්මතා කෙරෙහි විතක්ක ਵਿਚාරය දෙනකොට ඒ කෙරෙහි විතර්කණය කරමින් ਵਿਚාරයේ යෙදිමින් කටයුතු කරනකොට ඒ අරමුණු කෙරෙහි අභිනිවේෂ වෙනවා පරාමාස වෙනවා අභිනිවේෂ පරාමාසයේ යෙදුනහම වැරදි විදිහට දකින දැක්මක් උපදිනවා. එහෙමනම් අපි මේ දේ නිවැරදිව දකින්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්නට ඕන කරනවා. බුදුරජාණන් වහන්සේ අභිනිවේෂ පරාමාසයක් නොවන විදිහට කොහොමද කටයුතු කරන්නට ඕන කියලා පැහැදිලි කරනවා. මේ අභිනිවේෂ පරාමාසය නිසා උපදින ධිට්ඨිය දුරුවීම පිණිස ධිට්ඨිය දුරු කර ගැනීම පිණිස තිබෙන එකම ක්‍රමය එකම මඟ සෝහන් මාර්ගයයි සෝහන් මාර්ගයෙන් පමණමයි ධිට්ඨිය දුරු කරන්නට පුළුවන්කම තිබෙන්නේ එහෙමනම් සෝහන් මාර්ගයේ තුල අපිට පෙන්නනවා කාරණා හතරක් පූර්ණේ විය යුතුයි කියලා ඒ තමයි පරතෝ ගෝසෙම නැතිනම් සද්ධර්ම ශ්‍රවණය යෙදෙන්නට ඕනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය යෙදෙන්නටත් ඕනේ ඒ වගේම යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් ඉදින්නට ඕන මේ ධර්මතා හතර සක්‍රිය වෙනකොට ක්‍රියාත්මක වෙනකොට ඒ කෙනා දිටි සම්පන්නයෙක් බවට පත් වෙනවා කියලා පෙන්නනවා දිටි සම්පන්නයෙක් බවට පත් වෙන්නට නම් ඇත්ත ඇති හැටියටම දකින්නටම අවශ්‍යයි ඒකයි සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ සක්කාය ආරම්භය වැරදි විදිහට දකින දැක්මක් තිබුණා නම් මේ දැක්ම දුරු වෙනවා සක්කාය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කෙරෙහි වැරදි විදිහට දකින දැක්මක් තිබෙනවා නම් මේකට කියනවා ධිට්ඨිය කියලා එහෙමනම් සෝවහන් වෙනකොට තමයි මේ ධිට්ඨිය දුරු වෙන්නේ ධිට්ඨිය දුරු වීම පිණිස අනුගමනය කළ යුතු එකම ප්‍රතිපදාව එහෙම නැතිනම් අනුගමනය කළ යුතු එකම මාර්ගය සෝවහන් මාර්ගයයි එහෙමනම් සෝවහන් මාර්ගයෙන්ම මේ ධිට්ඨිය දුරු වෙනවා නම් අපි මේ සෝවහන් මාර්ගය තුළ ධිට්ඨිය දුරු වෙන්නේ කොයි විදිහටද කියන එක පිළිබඳව වරින් වර ඔබව දැනුවත් කරලා තිබෙනවා ඔබට කරුණු පැහැදිලි කරලා තිබෙනවා ඒ නිසා මේ සක්කාය ධිට්ඨිය කියලා කියන්නේ කොයි වගේ එකක්ද එහෙම නැතිනම් මේ ධිට්ඨිය කියන්නේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳවයි අපි මේ දේශනා මාලාවෙම කතා බහ කරන්නේ පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා ඒ ධිට්ඨිය පිළිබඳව මනාවැටහීමකින් අවබෝධයකින් යුක්තව කටයුතු කරන්නට අපි
උසහවත් ඕනේ. ඉතින් ඒ වගේම මතක් කරන්නට ඕනේ මේ දිට්ඨිය අභිනිවේෂ පරාමාසය නිසා ඇතිවෙන දිට්ඨියක් කියන කාරණාව අපි දිගින් දිගටම පැහැදිලි කළා. මේ දිට්ඨිය වැරදි විදිහට දකින්න දැක්ම ඇති වෙන්නට හේතු උනේම නිවැරදි විදිහට දකින්න දැක්මක් අපේ ජීවිතය තුළ ගොඩ නැගිලා නොතිබිච්ච නිසා. නිවැරදි විදිහට දකින්න දැක්මක් අපේ ජීවිතේ ගොඩ නගන්නට නම් අපි නිවැරදි දේ නිවැරදි විදිහටම දකින්නට ඕනේ. වැරදි දේ වැරදි විදිහටම දකින්නට ඕනේ. වැරදි දේ නිවැරදි විදිහටත් නිවැරදි දේ වැරදි විදිහටත් දැක්කහම කවදාක්වත් අපිට මේ කියන යථාර්ථය දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නිවැරදි කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැරදි දේ වැරදි හැටියට දකින්නත් නිවැරදි දේ හැටියට දකින්නත් අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ සඳහා අපේ නුවණක් පවතින්නට ඕනේ. අපිට තීක්ෂණ බුද්ධියක් තිබිය යුතු වෙනවා. මේ පින්වත් අය කල්පනා කරලා බලන්න මේ කිව්ව මූලික කරුණු ටික අරගෙන අපේ ජීවිතයට සම්බන්ධ කරලා බලන්න අපි වැරදි විදිහට දකින්න දැක්මවල් කොච්චරක් අපේ ජීවිතය තුළ අන්තර්ගත වෙලා තිබෙනවද කියන එක. වෙන වෙනම වෙන් කරලා ගණනලා බලන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අපේ මුළු ජීවිතේම තියෙන්නේ වැරදි විදිහට දකින්න දැක්මක් ඇතුලේ. මොකද එහෙම නොවනවා නම් අපි අනිවාර්යයෙන්ම සෝතාපත්ති ඵලයකට පත් වෙලා තිබිය යුතු වෙනවා. සෝතාපත්ති ඵලයකට පත් වෙච්ච කෙනෙක් පමණයි වැරදි විදිහට දකින්න දැක්මෙන් මිදුන කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ තාක් අනිකුත් හැම කෙනෙක්ම එයින් පහළ සිටින සියලුම දෙනා යම් ආකාරයේ වැරදි විදිහට දකින්න දැක්මක රැඳිලා පවතිනවා. ඒ රැඳිලා පවතින ආකාරයන් තමයි අපි මේ විදිහට ඔබව දැනුවත් කරන්නේ, ඔබට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් අද අපි කතා කළේ ඒ රූපයේ පිළිබඳව, වේදනාව රූපයේ පිළිබඳව, ශබ්දයේ පිළිබඳව, ගන්ධයේ පිළිබඳව, රස ස්පර්ශයන් පිළිබඳව, ඒ වගේම ධර්මාරම්මණයන් පිළිබඳව, නැත්නම් ධර්මයන් පිළිබඳව උපදවන සංඥාවන් කෙරෙහි වැරදි දැක්මක් ඇති කරගන්න එක. අපිට මේ පිළිබඳව තවත් ගවේෂණයක් කරන්නට, එහෙම නැතිනම් තවදුරටත් විමර්ශනය කරන්නට අවශ්‍ය කරන පසුබිමක්, එහෙම නැතිනම් තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි අපිට ශබ්දයක් ඇහුන ගමන්ම ඒ ශබ්ද සංඥාවක් තමයි හිතට යොමු වෙන්නේ. ශබ්ද සංඥාවක් හිතට යොමු වෙනකොටම අපි හැරිලා බලනවා. හැරිලා බලන්න පුළුවන්කක් නෙමෙයි මේ ශබ්ද සංඥාව කියලා කියන්නේ. ඒ වගේම ගන්ධයක් අපේ නහයට දැනෙනකොට ඒ ගන්ධයේ ආරම්භය ගන්ධ සංඥාවක් අපේ හිතට දැනෙනවා. ගන්ධ සංඥාවක් හිතට දැනෙනකොටම අපි හැරිලා බලනවා. ඒ වගේම තමයි දිවට රසක් දැනෙනකොට ඒ රස ආරම්භය රස සංඥාවක් උපදිනවා හිත තුළ. ඒ රස සංඥාව දිහා බලාගෙන ආපහු හැරිලා බලනවා අපි එහෙන් ඒ රසය පේනවද කියලා. ඒ වගේම ස්පර්ශයත් එහෙමයි. කාය පොට්ටබ්බේ නිසා, එහෙම නැතිනම් කයත් ස්පර්ශයත් නිසා, කාය විඥානයත් එකතු වීම නිසා ස්පර්ශ වීමෙන් සංඥාවක් උපදිනවා පොට්ටබ්බේ පිළිබඳව. ඒ උපදින සංඥාව ආරම්භය ආපහු හැරිලා බැලුවොත් එහෙම බලන්න පුළුවන්කමක් තියෙනවද කියලා අපි දන්නේ නැතුව ආපහු හැරිලා බලනවා. මේ විදිහට සද්දයක් ඇහෙනකොට හැරිලා බලනවා, ගන්ධයක් දැනෙනකොට හැරිලා බලනවා, රසයක් දැනෙනකොට හැරිලා බලනවා. මේ විදිහට අපි මේ කෙරෙහි නැවත වතාවක් නැඹුරු වෙලා බලනකොට ඒ රූපේ ආරම්භය හිතේ ඇතිවුනේ රූප සංඥාවක්. මේ ශබ්දේ ආරම්භය හිතේ ඇතිවෙන්නේ ශබ්ද සංඥාවක්. ශබ්ද සංඥාව පැත්තට, රූප සංඥාවක පැත්තට, ගන්ධ සංඥාව පැත්තට, රස සංඥාව පැත්තට යොමු වෙලා ඒ පැත්තට නුවණින් බලන්නේ නැතුව ඒ ශබ්ද සංඥාව, එහෙම නැතිනම් රූප සංඥාව ආරම්භය නැවත රූපේ පැත්තට නැඹුරු වෙලා බලපු එකේ දෝෂයයි මේ තියෙන්නේ. මම මේක නැවත පැහැදිලි කරන්නම් ඔබට. මේ කියන කාරණේ ටිකක් ගැඹුරුයි. හොඳ තීක්ෂණ නුවණකින් යුක්තව ශ්‍රවණය කළ යුතු වෙනවා. අපිට
හිතට හම්බ වෙලා තියෙන්නේ රූප සංඥාවයි සද්ද සංඥාවයි ගන්ධ සංඥාවයි රස සංඥාවයි කියන මේ සංඥා මාත්‍රයක ධර්මතා ටිකක් තමයි අපේ හිතට හම්බ වෙලා තියෙන්නේ හිතට රූප සංඥාවක් හම්බ වෙනකොට ඒ රූප සංඥාව පැත්තේ තියෙන ධර්මතාවයේ පැත්තට නැඹුරු වෙලා ඒ විමසලා බලන්නේ නැතුව රූපේ පැත්තටම නැඹුරු වෙලා බලනවා කනට සද්දයක් ඇහෙන කාරණාවේ හිතට දැනিলা තියෙන්නේ සද්ද සංඥාවක් මුල් කරගෙනයි එහෙම නැතිනම් සද්ද සංඥාවයි හිතට දැනিলা තියෙන්නේ හිතට අරමුණු උනේ සද්ද සංඥා වුණාට සද්ද සංඥාව පිළිබඳව නැඹුරු වෙලා සද්ද සංඥාව පැත්තේ තියෙන යථාර්ථය නොබලා කෙලින්ම සද්දේ පැත්තේ බලපුක මේ තියෙන දෝෂය ඒ පැත්තට බැස ගැනීමයි තියෙන දෝෂය සද්ද සංඥාව පැත්තට නැඹුරු වෙලා සද්ද සංඥාව පිළිබඳව බලපු එක තමයි තියෙන දෝෂය සද්ද සංඥාව සංඥාවක් කියලා හඳුනා නොගෙන සද්ද සංඥාව පිළිබඳව අනවබෝධයකින් බැලුවාම අපිට පේන්න තියෙන ශබ්දයයි නමුත් බලන්න සිද්ධ වෙලා තියෙන සිද්ධිය කුමක්ද කියලා සද්දේ ආරම්භය ඉපදිච්ච සංඥාව කෙරෙහි තමයි දැනගැනීමක් කරන්න පුළුවන්කම තිබෙන්නේ. නමුත් සංඥාව දැනගත්තට එහෙම නැතිනම් සංචේතනාවෙන් හිතලා කල්පනා කළාට අපේ හිත නැඹුරු වෙලා තියෙන්නේ අපේ හිත යොමු වෙලා තියෙන්නේ බහැර ශබ්දේ පැත්තට. එහෙමනම් ශබ්දේ පැත්තට නැඹුරු වෙච්ච නිසා බහැර දෙයක් කියන තැනකින් හඳුනන්නේ නැතුව බහැරට යොමු වෙලා තියෙන නිසා අභිනිවේශ වෙලා තියෙනවා බහැරට බැස ගැනීමක් වෙලා තියෙනවා බහැර ඇති බවට අපේ හිතට ආපහු හම්බ වෙලා තියෙන නිසා ඇති බවට හම්බ වුණා නම් ඒ භවයේ සකස් වීමක්මයි දුක සකස් වීමක්මයි දුක් විඳින්න පරිසරය හදලා දීමමයි ඒ නිසා මේ සම්පූර්ණ දිට්ඨිය අපිට දුක උපද්දවන්න හේතු සාධක සකස් කරලා තියෙනවා දැන් අපිට සසරේ ඕනතරම් දුක් විඳින්න පුළුවන් වටපිටාව වපසරිය හදලා දීලා තියෙනවා මේක හැදුනේ කොහොමද කියලා බලන්න මේ වපසරිය එහෙම නැතිනම් මේ පසුබිම හදලා දෙන්නේ අපි අර දැක්කපු වැරදි දැක්ම නිසා වැරදි දැක්මක් දකින්නට හේතුුනේ කුමක්ද හරි දැක්මක් අපි ළඟ නොතිවෙච්ච නිසා කුමක් අරඹය නිවැරදි දැක්මක් අපි ළඟ නොතිවෙච්ච නිසාද මේ හිතට එන රූප සංඥාව සද්ද සංඥාව ගන්ධ සංඥාව රස සංඥාව පොට්ටබ්බ සංඥාව ධම්ම සංඥාව කියන මේ සංඥාවල් පිළිබඳව හරි හැටි අවබෝධයක් නොතිවෙච්ච නිසා එහෙම නැතිනම් රූප සංචේතනා සද්ද සංචේතනා ගන්ධ සංචේතනා රස සංචේතනා පොට්ටබ්බ සංචේතනා ධම්ම සංචේතනා කියන මේ ධර්මයන් අරඹය හරි හැටි වැටහීමක් අවබෝධයක් නොතිවෙච්ච නිසා එහෙමනම් අපිට දැන් ඇති කර ගැනීමක් කරන්නට වෙනවා අනවබෝධයෙන් කරන ලද ගනුදෙනුව අවබෝධයෙන් කරන ගනුදෙනුවක් බවට පත් කර ගන්නට වෙනවා ඒ සඳහා අපිට අවබෝධතා ඥානෙ උපදවා ගැනීම පිණිස මේ දහම් කරුණු ටික අහලා ඊට අනුව අපේ ජීවිතයේ ගොඩනගලා ඒ ජීවිතයට මේ දහම එකතු කරගෙන ජීවිතය තුළින් මේ දහම් කරුණු ටික දකින්නට අපි උත්සාහවත්වන්ත වෙන්නට ඕනේ. අපි රූපේ පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥා සංකාරයන් පිළිබඳව, විඥාණයන් පිළිබඳව ඕනතරම් ධර්ම දේශනාවන් අද වර්තමානයේ වෙනකොට ශ්‍රවණය කරනවා. ඒ ධර්ම දේශනාවන් වලදී අපි ඒ ඉදිරිපත් කරන දහම් කරුණු ටික අපේ ජීවිතයට සමීප කරගන්නට ඕනේ. දැනුමක් පමණක් ඉතුරු කරගන්නේ නැතුව ඒ ජීවිතයට එකතු කරගෙන ජීවිතයේ තුලින් යථාර්ථය දකින්න පුළුවන් මට්ටමට අපේ මනසපත් කරගන්නට ඕනේ. මේ අභිනිවේශයක් ඇති වෙන්නේ එහෙම නැතිනම් අභිනිවේශ වශයෙන් පරාමාසයක් ඇති වෙන්නේ. එහෙම නැතිනම් තණ්හා වශයෙන් බැස ගැනීමක් සිද්ධ වෙන්නේ. මෙනෙහි කිරීමක් සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳව නිවැරදි දැක්මක් අපි ළඟ නොතිබෙන නිසාමයි. වැරදි විදිහට දකින්න නම් නිවැරදි දැක්මක් අපෙන් ඉවත් වෙන්නට ඕනේ. නිවැරදි විදිහට දකින්න නම් වැරදි විදිහට දකින්න දැක්ම අපෙන් ඉවත් වෙන්නට ඕනේ. ඒ නිසා අපි නිවැරදි විදිහට දකින්න නම් වැරදි විදිහට දකින්න දැක්ම අපේ ජීවිතයෙන් ඉවත් කරගන්න වෙනවා.
අපි වැරදි විදිහට දකින්නේ කුමක් අරඹයාද සිද්ධ වෙන දේ හැටියටම දැක්කොත් වැරදි විදිහට දකින්න දැක්ම ඉවත් කරගන්න පුළුවන් මොකද හරි දේ හරි විදිහටම දැකපු නිසා එහෙම නොදැක්කොත් සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා වැරදි විදිහට දැක්කොත් ඒක වැරදි කියලා දකින්නත් නුණක් තියෙන්නට ඕන අපි මේක අපිට තේරෙන විදිහට කිව්වොත් අපේ ජීවිතයට සම්බන්ධ කරලා කිව්වොත් සිද්ධ වෙලා තියෙන ධර්මතා ඒ සිද්ධ වෙච්ච සිද්ධිය ඒ විදිහටම කියව යුතු වෙනවා එහෙම නැතුව ඒක දෙකලවර අරගෙන ඒ නිසා මේක සිද්ධ වුණා කියලා අපි කිරවල් දෙක ගැට ගැහුවොත් ලැබෙන උත්තරේ වැරදි අපි උදාහරණයකින් කිව්වොත් මේක අපි ගමු උදාහරණයක් විදිහට අඹ ගෙඩියක් මේ අඹ ගෙඩිය හැදුනේ කොහෙද කියලා ඇහුවොත් කෙනෙක් අත දික් කරලා පෙන්වා වන්න අඹ ගහේ තමයි මේ අඹ ගෙඩිය හැදුනේ කියලා හැබැයි මේ උත්තරේ කාටවත් තේරෙන්නේ නැති වෙයි අසම්පූර්ණයි කියලා මේ උත්තරේ සම්පූර්ණ වෙන්න නම් ඒක නම් මේ අඹ ගෙඩියක් හැදෙන හැටි විස්තර කරන්නට වෙනවා ඇත්තටම අඹ ගෙඩිය හැදුනේ අඹ ගහේද එහෙම නැතිනම් ඒ අඹ ගහේ තිබිච්ච මලකින් හදා හැදුන ඵලයක්ද මේක විස්තර කරන්න වෙනවා අඹ ගහේ අඹ ගෙඩි හැදෙනවා කියලා කිව්වොත් කෙනෙක් කියයි ඔව් ඒක ඇත්ත කියලා නමුත් ගහක ගෙඩි හැදෙනවා කියන සිද්ධි අපි සම්මතයේදී කතා කළාට ගෙඩි නැති ගස් තියෙනවනේ ගෙඩි හැදෙන්නේ නැති ගස් තියෙනවා එහෙමනම් ගහක් තිබුණොත් ගෙඩියක් තියෙන්නම ඕනේ හේතුවක් තිබුණොත් ඵලයක් තියෙන්නම ඕනේ කියන තැනකින් දහමේ පෙන්නනවා හේතු නැතිනම් ඵල නැහැ හේතු තිබුණොත් ඵල තියෙන්නට ඕනේ එහෙමනම් ගහ තිබුණොත් ගෙඩි තියෙන්නට ඕනේ නමුත් එහෙමනම් අඹ ගහ නිසායි මේ ගෙඩි හැදුනේ කියලා තනි තැනකින් උත්තරේ දුන්නට බැහැ මේ අඹ ගහ කියන කාරණාව හැදුනේ කොහොමද මේ අඹ ගහ හැදුනේ අඹ බීජයක් පැලවෙලා ඒ අඹ බීජේ පැලවෙලා අඹ පැලයක් බවට පත් වෙලා මේ පැලය ටික ටික දළු දාලා වැඩිලා අඹ ගහක් බවට පත් වෙලා මේ අඹ ගහය හොඳට අතු විති පිරිලා හොඳට කොළ රිකිලි දරලා හොඳට මේ ගහ ඒ නියමිත වයසක් නියමිත කාලයක් පැමිණුණාට පස්සේ මේ අඹ ගහේ අඹ මල් පිපෙනවා මේ අඹ මල් පරාගණයේ සිද්ධ වෙලා ඒ අඹ මල් වලින් අඹ ගෙඩියක් හැදෙනවා අඹ බීජයක් හැදෙනවා එහෙම නැතිනම් අඹ ඵලයක් හැදෙනවා මේ අඹ ගෙඩියක් හැදිලා තියෙන්නේ අඹ ගහේ කියලා කිව්වොත් ඔව් ගහේ තමයි තියෙන්නේ නමුත් මේක හැදුනේ අඹ ගහේ කියලා තනි වචනයකින් උත්තර දුන්නොත් ඒ උත්තරේ අසම්පූර්ණයි සම්පූර්ණ නැහැ ඒක හේතුවක් විතරයි පෙන්නලා තියෙන්නේ මේ ගහේ මේ අඹ ගෙඩිය හැදෙන්න තව හේතු රාශි කාරණා රාශියක් තිබෙනවා ඉරේ එළිය නොවැටුණා නම් මේ අඹ ගහට මේ අඹ ගහේ අඹ ගෙඩි හැදෙන්නේ නැහැ එහෙනම් ඉරේ එළිය වැටෙන්නත් ඕනේ ඒ විතරක් නෙමෙයි මේ ගහට වතුර ටික නොලැබුණා නම් ඒ නියමිත විදිහට පොහොර ටික නොලැබුණා නම් මේ ගහට මේ ගහේ මල් පිපෙන කාලයක් නොවුණා නම් එහෙනම් මල් ටික පිපෙන්නත් ඕනේ මේකට වතුර ටික ලැබෙන්නත් ඕනේ ඒ වගේම මේ ගහට පොහොර ටික ලැබෙන්නත් ඕනේ හොඳට ඉරේලිය ලැබෙන්නත් ඕනේ හොඳ වාතාශ්‍රයක් ලැබෙන්නත් ඕනේ කියන මෙන්න මේ තව සාධක කරනාවක් එක රාශිය වුණාම ඒ සියලුම දේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අඹ ගෙඩියක් ලැබෙනවා එහෙම නැතිනම් අඹ ගෙඩියක් හැදුනා කියන පිළිතුර අපි දෙන්නට ඕනේ එහෙම නැතුව අපි කෙලින්ම මේ අඹ ගෙඩිය හැදුනේ අඹ ගහේ කියලා තැනකින් තනි උත්තරයක් දුන්න නිසා අපිට අනිකුත් හේතු කාරණාවන් පිළිබඳව වැටහීමක් අවබෝධයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේමයි අපේ ජීවිතෙත්. අපේ ජීවිතය තුළ අපිට දැන් රූප පේනවා කියලා කිව්ව ගමන්ම අපිට මේ ඇහැටයි රූප පේන්නේ කියන තැනකින් අපි තනි උත්තරයක් දීලා තියෙනවා. සද්දය ඇහෙන්නේ කනටයි සද්දය ඇහෙන්නේ කියලා තනි උත්තරයක් දීලා තිබෙනවා. එහෙම නැතිනම් ගඳ සුවඳ දැනෙන්නේ නහයටයි කියලා තනි උත්තරයක් දීලා තියෙනවා. නහයට තමයි ගඳ සුවඳ දැනෙන්නේ. ඒ වගේම කනට තමයි සද්ද ඇහෙන්නේ. ඒ වගේම ඇහැට තමයි රූප පෙනෙන්නේ. හැබැයි ඇහැට විතරක් මේ දේ කරන්න බෑ. කනට විතරක් මේ දේ කරන්න බෑ. නහයට විතරක් මේ දේ කරන්න බෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පේනවා කියන සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණේ ධර්ම රාශියක එකතුවක් කියන තැන පැහැදිලි කරලා පෙන්නන්නේ. ඇහැත්
රූපය චක්කු විඤ්ඤාණයත් කියන මේ තුන් දෙනා එකට එකතු වෙලා ස්පර්ශයක් ඇති වෙලා ඒ වගේම වේදනාවක් ඇති වෙලා සංඥාවක් ඇති වෙලා චේතනාවක් ඇති වෙලා මනෝ විඤ්ඤාණයෙන් දැනගන්නවා කියන තැනකට යනකම්ම පේනවා කියන සිද්ධියටයි ධර්මතාවය පේනවා කියන සිද්ධියටයි ධර්මතා සියල්ලම වෙන් කරලා පෙන්නලා තියෙන දහමක අපි පේනවා කියන එක ඇහැට විතරක් අයිති කරවලා තිබෙනවා කනත් සත්‍යයත් සෝත විඤ්ඤාණයත් කියන මේ තුන් දෙනා නිසා ස්පර්ශයක් ඇති වෙලා වේදනාවක් ඇති වෙලා සංඥාවක් චේතනාවක් ඇති වෙලා මනෝ විඤ්ඤාණයෙන් හඳුනා ගැනීමක් සිද්ධ වෙන අවස්ථාව වෙනකොට ඒ මනෝ විඤ්ඤාණයේ හඳුනා ගැනීමක් සිද්ධ කරන තැන දක්වාම ඇහෙනවා කියන සිද්ධියට අයිති ඇහෙනවා කියන ක්‍රියාවලියට අයිති නමුත් අපි මේ ක්‍රියාවලිය පිළිබඳව නොදන්න නිසා අපි ඇහෙනවා කියන එක කනට අයිති දෙයක් කියලා විතරක් පනවලා තියෙනවා කන විතරක් තිබුණට ඇහෙන්නේ නැහැ කනට විතරක් ඇහෙනවා කියන කෘත්‍ය කරන්න බෑ කනට ඇහෙනවා කියන කෘත්‍ය කරන්න නම් ඒ සමග සම්බන්ධ වෙන අනිකුත් හේතු රාශියම එකතු වෙන්නට ඕනේ ඒ හේතු රාශියම නිසායි ඇහෙනවා කියලා කියන්නේ ඒ හේතු රාශිය නැති වෙනකොට ඇහෙනවා කියන එකක් පනවන්න බෑ ඒ ටික ඇහෙන්නේ නැතුව යනවා කියන හැම නැතිනම් නොහැෙනවා කියන තැනකට පනවන්න වෙනවා නොපෙනෙනවා කියන තැනකට පනවන්න වෙනවා ඇහෙන්නේ නැහැ කියන තැනකින් පනවන්න වෙනවා එහෙමනම් මේ ඇහැ රූපය එහෙම නැතිනම් ඇහත් කනත් සද්දයක් එහෙම නැතිනම් ඇහත් රූපයත් කනත් සද්දයක් කියන මේ ධර්මතා ගත්තාම මේ සියල්ලම එකට මුණ ගැහෙන්නට ඕනේ ඇහැ රූපෙත් එක්ක මුණ ගැහෙන්නට ඕනේ කන සද්දෙත් එක්ක මුණ ගැහෙන්නට ඕනේ ඇහැට කවදාක්වත් සද්දේ මුණ ගැහෙන්නේ නැහැ කනට කවදාක්වත් වර්ණ රූපෙ මුණ ගැහෙන්නේත් නැහැ නහයට කවමදාක්වත් රසේ මුණ ගැහෙන්නේ නැහැ දිවට කොයිම වෙලාවකවත් ගන්ධේ මුණ ගැහෙන්නේ නැහැ එහෙමනම් ඒකට අදාළම දේ එකතු වෙන්නට ඕනේ එකට අදාළම දේ එකතු වුනොත් විතරයි ඒ හේතු ධර්මතා ටික එකට එකතර ඒක රාසි වුණාම තමයි ඒ පේනවා ඇහෙනවා කියන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. එහෙමනම් පේනවා ඇහෙනවා කියන ක්‍රියාවලිය ක්‍රියාවලියක් හැටියට දැක්කහම ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන්කම ලැබුණාම අන්න එදාට අපිට ඒ කෙරෙහි නුවණක් පිහිටනකොට අභිනිවේශ පරාමාස වශයෙන් බැසගෙන වැරදි විදිහට දකින්න දැක්මක් උපදවා ගන්නට හේතුවක් හැදෙන්නේ නැහැ. මොකද ඇත්ත ඇති හැටියට දන්නා වූ කෙනෙක් නම් ඇත්ත ඇති හැටියට දකින්න කෙනෙක් නම් ඒ කෙනාගේ ජීවිතය තුළ වැරදි විදිහට දකින්න දැක්මක් ඇති වෙන්නට හේතු සම්පත්තිය දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් ඔබ වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කරන්නට කියලා සිහිපත් කරමින් අද දිනට නියමිත දහම් විග්‍රහය මෙතකින් සමාප්ත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මේ උතුම් පින්කම සිදු කර ගැනීම සඳහා ඒ දායකත්වයන් දරමින් කටයුතු කරන්නට යෙදුණා 621 පිරිවෙන පාර බොරලැස්ගමුව යන ලිපිනේ පදිංචි නිශාමනී ද සිල්වා ඒ මහත්මිනිය, ජයන්ත ද සිල්වා ඒ මහත්මා, සුවිනී ද සිල්වා ඒ දියණිය සහ සීතාමාලනී දිසානායක මහත්මිනිය යන ඒ පවුලේ සියලුම දෙනායක රාසී වෙලා මේ පින්කම සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ අය නමින් මිය පරලොව ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත්, ඒ වගේම සුජීවත්ව සිටින අයට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අනුව අද දවසේදී මේ සිදු කරගත්තා වූ පුණ ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සිලෝම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ග දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම අපවත් වී වදාළ සිලෝම සංඝ පීත්‍රුන් වහන්සේලාටත් විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ සත්පුරුෂකමින් යුතුව බෞද්ධ ආමාදචාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේටත්, ඒ උන්වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයේ පිණිසත් මේ පුණ්‍ය ශක්තියත් හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරමු, පුණ්‍යානුමෝදනා කරමු. ඒ දායකත්වයන් දරන පින්වතුන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා
ඒ නිසාම නේද සිල්ලා මහත්මිනියගේ පරලොව සැපත්වන්නට යෙදුන WMP ජයවර්ධන පියාණන්ටත් අයිරංගනී ජයවර්ධන ඒ මෑණියන්ටත් ඒ වගේම ජයන්ත ද සිල්ලා මහත්මයාගේ පරලොව සැපත්වන්නට යෙදුන එඩ්වින් ද සිල්ලා ඒ පියාණන් ඇතුළු කොට ඒ පරම්පරාගතව මිය පරලොව ගියා වූ සියලුම ඥාති වර්ගයාටත් ත්‍රිවිධ හමුදාවේ පොලිසිය වෙනුවෙන් රටදෑ වෙනුවෙන් දිවිපු දන්නට යෙදුනා වූ ඒ වීරෝදා රණවිරුවන් ඇතුළු කොට මේ වෙන විට වර්තමානයේ මේ පවතින ව්‍යසනයෙන් රටවාසී ලෝකවාසී විශාල පිරිසක් මිය යනවා ඒ මිය පරලොව ගිය හැම දෙනාටම පොදුවේ මේ පින් අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා දුකක නම් ඊන් අත මිදලා සැපවත් වේවා ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද කරගන්නට යදුන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය බලයෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් දහම් මගට යොමු කරවන සත්පුරුෂයන් වහන්සේ නමක් විදිහට අපට ඒ දහම් මග යන්නට අවස්ථාව සලසලා දෙන අප ධර්මාචාර්යයන් වහන්සේ මේ වෙලාවෙදි සිහිපත් කරනවා නම කියන්නට අවසරයි මාං කඩොල සුදස්සන ස්වාමින් වහන්සේ වගේම නන්දරතන ස්වාමින් වහන්සේ සුදස් ස්වාමින් වහන්සේ කුමාර කසප ස්වාමින් වහන්සේ අදළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නය මේ වෙලාවේදී සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරනවා. ඒ වගේම මේ දායකත්වයන් දරනු ලබන 621 පිරිවෙන් පාර බොරලස්ගමු යන ලිපිනේ පදිංචි නිෂාමනී ද සිල්වා මහත්මිනිය, ජයන්ත ද සිල්වා මහත්මා, සුවිනී ද සිල්වායේ දියණිය, සීතාමාලනී දිසානායක මහත්මිනිය ඇතුළු ඒ පවුලට සහ සම්බන්ධ හැම දෙනාටම බෞද්ධ මාධ්‍යාලයේ සියලුම දෙනාටත් රටවාසී ලෝකවාසී හැම දෙනාටම කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට කරන සත්ක්‍රියාවන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිසත් මේ උතුම් පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා දෛ හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සාදු 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 කාරුණික පින්වත්නි බෞද්ධ රූප වහිනී නාලිකාව පින්වත් ඔබ වෙත සන්නිවේදනය කරන බුදුමග දේශනා මාලාවේ අද දවසේ දේශනාව මෙලෙස නිමවට පත්වන්නේ ඔබ අප හැම දෙනා වෙත මහත්ව මෙත්සිතින් දේශනා පවත්වා වදාළේ පූජ්‍යපාද පළුගස්තවේ සද්ධාතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තියම සැලසේවා සාදු 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 ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් මේ දේශනාව මෙලෙස නිමවට පත්වන්නේ ජලිත ලබන සතියේ ඔබ හමුවන බලාපොරොත්තු වෙමි ඔබ හැම දිනාටම සියලු යහපත උදා වේවා. තෙරුවන් සරණයි.